එක්තරා තරුණෙක් හිටියා නිරන්තරයෙන් විහාරයට පැමිණෙනවා බුද්ධ උපස්ථානයේ සමග යෙදෙනවා ඒ වගේ බොහොම පිං කරගත් කෙනෙක් නිතර නිතර බුද්ධ උපස්ථානයට එනවා ඉතින් දීර්ඝ කාලයක් ඔව් එහෙම කටයුතු කළා නමුත් හිටි ගමන් බුද්ධ උපස්ථානයට එන එක නතර වුණා එහෙම නතර වෙලා නැවත කාලයක් ගියාම ඔහු පෙරසේම ආයෙත් බුද්ධ උපස්ථානයට එන්න පටන් ගත්තා එතර භාගිතුන් වහන්සේ මේ තරුණයාගෙන් අහනවා පහුගිය කාලේ ආවෙ නැත්තේ ඇයි කියලා මෙයා බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා ස්වාමීනි මම විවාහ වුණා හැබැයි මගේ බිරිඳ විවාහ වෙච්ච කාලේ ඉඳලම ස්වාමීනි අනාචාරයට හුරු වෙලා ඇයි ඒකෙන් මුදවා ගන්නද කොහොමත් මට බැරි තරම් ඉතින් ඒ නිසා ඇයත් එක්ක ඇති වෙන රණ්ඩු සරුවල් නිතර නිතර ඇති වුණා මට ඥාතීන්ට ගමට ප්‍රදේශීයයට මුණ දෙන්න පුළුවන් තරම් හැකියාවක් තිබුණේ නැහැ ඒ නිසා මම ගෙදරම නතර වෙලා හිටියා කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔහුට අතීත කතාවක් කියලා දෙනවා ඒක අතීත කතාවක් භාග්‍යතුන් වහන්සේ මේ තරුණයාට කියනවා උපාසක අතීතේ දිසාපාමුක් ආචාර්යවරයා ළඟත් ඔය වගේම තරුණෙක් අතවැසිය හැටියට හිටියා ආචාර්යවරයාට උපස්ථාන කර කර ඉඳලා පස්සේ කාලෙක ඔහුත් මේ ඔබ වගේම ගමට ගෙදරට ගිහිල්ලා නැවිල්ලා හිටියා ආයත් කාලයක් ගිහිල්ලා ආචාර්යවරයා මුණ ගැහෙන්න ආවහම ආචාර්යවරයා අහනවා ඇයි පහුගිය දවස්වල ආවේ නැත්තේ කියලා එතකොට මේ තරුණයාත් මේ අතවැසි පුරුෂයාත් දුන්න උත්තරේ ඔබ දුන්න පිළිතුරම තමයි ආචාර්යතුමනි මම විවාහ වුණා නමුත් මගේ බිරිඳ අනාචාරයට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉතින් ඒ නිසා අයත් සමග නිතර නිතර ගැටුම් ඇති වුණා මට මගේ කියන අයට මූණ දෙන්න බැරුව ගියා ඉතින් ඔය ඔය කරුණ නිසා මං ටිකක් ගෙදරින් දොරින් එළියට පහළියට යන එක නතර කරලා මේ ගැටුම් සහිත මානසිකත්වයක තමයි හිටියේ කියන කාරණාව පැහැදිලි කළා ඉතින් ඊට පස්සේ දිසාපාමක ආචාර්යවරයා ඔහුට මෙන්න මෙහෙම කාරණාවක් පැහැදිලි කරනවා මේ ලෝකේ හැමෝටම පොදු වස්තු විශේෂ පහක් තියෙනවා කියලා පොදු වස්තු ගැන කියලා දෙනවා මේ කාරණාව සඳහන් වෙන්නේ ජාතක පාළියේ අනබිරති කියන ජාතක කතාවේ මොනවද හැමෝටම පොදු වස්තු පළවෙනි එක තමයි නාන තොටුපොළ ඒ තොටුපොළෙන් නාන්න එපා කියලා කාටවත් තහනම් කරන්න බෑනේ නාන තොටුපොළ හැමෝටම පොදුයි එතනින් ඕනමත කෙනෙකුට වතුර ගන්නත් පුළුවන් නාන්නත් පුළුවන් මේක තමයි පළවෙනි පොදු වස්තුව දෙවෙනි පොදු වස්තුව තමයි මහපාර මහපාරින් රජිරුවන්ටත් අයිති කුලහීන කෙනාටත් අයිති දුප්පතටත් අයිති පොසතටත් අයිති මහපාර කාටත් පොදුයි තුන්වෙනි එක තමයි සමිති ශාලාව දැන් අපි එහෙම දෙයක් හදන්නේ පොදු දේවල්නේ එතකොට අවුවට වැස්සට ගිමන් හරින්න ඕනම කාරණාවකට ඕනම කෙනෙකුට ඒ වගේ තැනකට යන්න පුළුවන් එකත් පොදු වස්තුවක්. නැවත සඳහන් කරනවා පානාගාරයේ සුරාසැල. සුරාසැලත් කාටත් පොදුයිනි. මුදල් දෙනවා නම් ඕනම කෙනෙකුට සුරාව සපේනවා. අවසාන කාරණාව තමයි ස්ත්‍රිය. ස්ත්‍රියත් මේ ලෝකේ පොදු වස්තුවක් කියලා පැහැදිලි කරලා දෙනවා. ඉතින් එහෙම පැහැදිලි කරලා දුන්නාම ඔහුගේ හිතේ තිබුණ ගැටුම ඔහු සමනයකට පත් කරගන්නවා. අමනාපය ඔහු නැති කරගන්නවා. පිටින් පිට ගෙදර ගියා. හැබැයි ආයේ කවදාවත් බිරිඳ එක්ක ගැටුම් ඇති කරගත්තේ නැහැ. හැබැයි බිරිඳ කල්පනා කළා
හැමදාම මගෙත් එක්ක මේ වාගේ ප්‍රශ්නයකට ගැටෙන මොහු දැන් කීප දවසකින් ඉඳලා ගැටුමක් නැහැනේ. හේතුව මොකද කියලා. ඉතින් ඇයට ආරංචි වෙනවා මම ගැන කාරණාව දිසාපාමුක් ආචාර්යවරයාට මොහු විසින් කියලා. දිසාපාමුක් ආචාර්යතුමා මොහුට අවවාද කරලා. ඒ අවවාදයේ මත හික්මිලා තමයි මොහු මගෙත් එක්ක ගැටුම් ඇති කරගන්නේ නැත්තේ. ඒ කාරණාව දැනගත්තට පස්සේ ඇයට ලැජ්ජාවක් ඇති වෙනවා ආචාර්යවරයාත් මා ගැන දැනගත්තා කියලා. හැබැයි ඒ කාරණාව නිසා ඇය එදාගින් පස්සේ ආයේ කවදාවත් අනාචාරි ගියේ නෑ අයත් නිවැරදි වුණා. ඉතින් මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ මෙදා නැවත මේ තරුණයාට කියලා දෙනවා. කියලා දීලා බුදුරජාණන් වහන්සේ මේ තරුණයාට පැහැදිලි කරනවා ඔබ දන්නවද දිසාපාමුක් ආචාර්යවරයා ගාව හිටපු අතවැසිය කවුද කියලා? ඔව් කියනව නෑ ස්වාමීනි. ඒ අතවැසිය වෙන කවුරුවත් නෙමෙයි ඔබම තමයි. ඔබ දන්නවද එදා ඒ අතවැසියගේ බිරිඳ කවුද කියලා? ඇය වෙන කවුරුවත් නෙමෙයි අදත් ඔබේ බිරිඳ වෙලා තියෙන්නේ ඇයම තමයි. නැවත අහනවා ඔබ දන්නවද දිසාපාමුක් ආචාර්යවරයා වෙලා හිටියේ කවුද කියලා? ඒ ලෞතුරා බුදු වෙච්ච මමම තමයි. එදත් ඔබට මග කියලා උඹ බේරගත්තේ මම. අදත් උඹ බේරගන්න ඉන්නේ මම විතරයි කියන කාරණාව පැහැදිලි කරලා දීලා මේ කරුණු ඔහුට අවබෝධ කරවහම ආයේ ගෙදර ගිහිල්ලා කවදාවත් ගැටුම් ඇති කරගත්තේ නැහැ. හැබැයි මෙදත් අර කාන්තාව කල්පනා කළා ඇයි දැන් මාත් එක්ක ගැටෙන්නේ නැත්තේ? පස්සේ දැනගන්නවා මං ගැන බුදුරජාණන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ මොහුට අවවාද කරලා ඒ කාරණාවෙන්ම ඇය ලැජ්ජාවට පත් වෙනවා. ඇත් එදා ඉඳලා කවදාවත් අනාචාරයට යොමු වුණේ නැහැ. ඉතින් මේ කාරණාව පැහැදිලි කරමින් මේ තරුණයාට කරුණු පැහැදිලි කරන්න තමයි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ අපි මාතෘකා කරගත්ත ගාථා රතනයන් දේශනා කොට වදාළේ. එතකොට අපි මේ කාරණාව තව ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. මලිත්‍යා දුච්චරිතං. දැන් ස්ත්‍රියට දුසිරිත කිලුටක්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ස්ත්‍රියට දුසිරිත කිලුටක්. මොන ස්ත්‍රියටද දුසිරිත කිලුටක් බවට පත් වෙන්නේ? දුසිරිත කිලුටක් බවට පත් වෙන්නේ උපාසක ස්ත්‍රියට. කවුද මෙතන උපාසක ස්ත්‍රිය කියලා කියන්නේ? සිල්වත් ස්ත්‍රියට තමයි දුසිරිත කිලුටක් වෙන්නේ. සිල්වත් නැත්තම් අවවාදයේ පිහිටන්නේ නැත්තම් අවවාදයේ කීකරු නැත්තම් කර්මයේ කර්මඵලයේ ගරු කරන්නේ නැත්තම් ඇයට ඇය දුසිරිතට බය නැහැ. ඇය හැම වෙලාවෙම උත්සාහ කරන්නේ දුසිරිතට පෙළඹෙන්න. ඇය හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අන්‍යයන්ගේ අවධානය තමන් වෙතට යොමු කරගන්න. අපි ගේමු අපි සේවය කරන තැනක වේවා නැත්නම් වෙනත් ස්ථානයක වේවා යම් පිරිමි පාර්ශවීය අය යම් කාන්තාවක් දිහා වැඩිපුර බලනවා නම් සමහරට ඇය දිහා බලලා උසුළු විසුළු කරනවා නම් ඔවුන් නිතර නිතර ඇය ගැන උනන්දු වෙනවා කියලා ඇයට තේරෙනවා නම් ඇය එදා ඉඳලා උත්සාහ කරන්නේ ඔවුන්ගේ අවධානය පෙරට වඩා තමන් කෙරෙහි යොමු කරගන්න. ඒ යොමු කර ගැනීම සඳහා ඇය තමන්ගේ සමහරට අඳින ඇඳුම් වෙනස් කරගන්නවා, ගමන බිමන වෙනස් කරගන්නවා, කතාව හිනාව වෙනස් කරගන්නවා, බලන හැටි වෙනස් කරගන්නවා. මේ වාගේ නොයේ වෙනස් ක්‍රමවේද තුලින් අර තමන් කෙරෙහි උනන්දුව දක්වනවා කියන අයගේ අවධානය වැඩියෙන් තමන් කෙරෙහි යොමු කරගන්න උත්සාහ කරනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒතර ඒ අවධානය එහෙම වැඩියෙන් තමන් කෙරෙහි යොමු කර ගැනීමත් සමග
අවශ්‍යනම් අනාචාරයට පවා ඔවුන් යොමු වෙනවා. තමන් විවාහක කෙනෙක් කිය තමන්ට ස්වාමියෙක් ඉන්නවය ඒ කාරණාවත් අමතකයි. ඔහුත් සමග ගිවිසගත්ත ගිවිසුම් පත්‍රයක් තියෙනවා කියන කාරණාව අමතකයි. සමහර කෙනෙකුට තමන් තාම විවාහ නැති කෙනෙක් විවාහයකට මුහුණ දිය යුතු කෙනෙක් එතකොට එදාට ලැබිය යුතු අත්දැකීම් විවිධයි. ඒ අත්දැකීම් වලට මුහුණ දෙන ආකාරයෙන් ඒ කිසි දෙයක් ගැන කල්පනා කරන්නේ නැහැ. ඔවුන් අනාචාරයට නිරන්තරයෙන් යොමු වෙනවා. ඊළඟ කාරණාව තමයි කර්මය සහ කර්මඵලය පිළිබඳව කිසිම ඇදහිීමක් විශ්වාසයක් පාපයට බයගතියක් ඒ ජීවිතවල නැහැ. ඒ නිසාත් ඔවුන් වරදට යොමු වෙනවා. නමුත් උපාසක ස්ත්‍රිය කියලා කියන්නේ පළවෙනි කාරණාවට කර්මයට බයයි. ආදීනවේට විපාකයට බයයි. මේ භාග්‍යතුන් වහන්සේ කරුණු ගොඩක් පෙන්නවා. දැන් අපේ ශාසනයේ බ්‍රහ්මචර්යාවනි භාග්‍යතුන් වහන්සේ අගේම කරලා දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ දහම් දේශනා කළේ අපේ මෙලව ජීවිතයේ යහපත් කරගන්න මෙලව ජීවිතයේ සුවපත් කරගන්න වචන වලින් කියන්න බැරි කෝටි ප්‍රකෝටි ගණන් අවවාද භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. මෙලව සාර්ථක කරගෙන පරලොවත් සාර්ථක කරගන්න අවබෝධ අවවාදයක් නේ භාග්‍යතුන් වහන්සේ දෙන්නේ. ඒතර එක මෙලවටත් වටිනවා පරලොවටත් වටිනවා. අනිත් එක බුදුදහම කියලා කියන්නේ සංසාරේ දුක් විඳින සත්වයා සසරින් එතර කරවන්න දේශනා කරපු දහමක් නේ. මේ දහමේ ඒකායන පරමාර්ථයේ නිවන. ඒතර නිවන උදෙසායි භාග්‍යතුන් වහන්සේ මේ දහම දේශනා කළේ. මේ සසරින් මිදෙන එක නම් ප්‍රධාන පරමාර්ථය. අපි භාග්‍යතුන් වහන්සේ ඉතාම උසස් කොට අගේකට සැලකුවා බ්‍රහ්මචර්යාව කියන කාරණාව. ඉතින් එහෙම බ්‍රහ්මචාරී වෙන්න බැරි නම් එක දිගටම ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එහෙමනම් අනාචාරයන් දෙපා කියලා. අන් ස්ත්‍රීන් කරා යන එක නවත්තන්න කියලා දෙවනි පියවරක් දේශනා කළා. ඉතින් බ්‍රහ්මචර්යාව මේ තරම් අගේ කරපු ශාසනයේ ඊළඟට සඳහන් කළේ අන් ස්ත්‍රීන් කරා යන්න එපා කියන එක නම් ඒක කොයිතරම් පහත් ක්‍රියාවක් වෙන නිසාද භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළේ. ඒක මොනතරම් අකුසල් පිරෙන කාරණාවක් නිසාද භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළේ. බ්‍රහ්මචර්යාව ගැන කතා කරනකොට මේ ශාසනයේ බොහෝ කරුණු කතා කරන්න තියෙනවා. බ්‍රහ්මචර්යාව විතරක්ම කතා කර හැකිති දීර්ඝ වශයෙන්. මේ බ්‍රහ්මචර්යාවේ කෝමාර බ්‍රහ්මචර්යාව කියලා තව කොටසක් පැහැදිලි කරනවා. බ්‍රහ්මචර්යාව සහ කෝමාර බ්‍රහ්මචර්යාව. එතන මේ කෝමාර බ්‍රහ්මචර්යාව කියන කාරණාව සඳහන් කරනකොට මේක අනිවාර්ය කරලම තියෙන කාරණාවක්. කෝමාර බ්‍රහ්මචර්යාව රැකිය යුතුමයි කියලා සඳහන් කරනවා. මොකද්ද කෝමාර බ්‍රහ්මචර්යාව කියන්නේ? විවාහ වෙන්න කලින් තවත් අයෙක් සමග කායික සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න එපා කියන එක. කෝමාර බ්‍රහ්මචර්යාව කියන්නේ ඒකට. ඒ නිසා සඳහන් කරනවා මේ කෝමාර බ්‍රහ්මචර්යාවවත් ආරක්ෂා කරන්න ඕනේ කියලා. එහෙම නොවෙනවා නම් ඒ අයට මෙලවදී ලැබෙන විපාක කීපයක් පැහැදිලි කරලා තියෙනවා. සාමාන්‍ය සමාජයේ ධර්ම කාරණාව දන්නවා නම් කෝමාර බ්‍රහ්මචර්යාව බිඳගෙන ඒකේ ආදීනව මෙලව භුක්ති විඳින අය ඕන තරම් දකින්න ඉන්නවා පින්නතුනි. එතකොට මේ දහම මොනතරම් සාන්දෘෂ්ටිකද කියන කාරණාව මනාවම ප්‍රත්‍යක්ෂ වෙනවා. මෙලව ඒ වාගේ ආදීනවයන්ට මූණ දීලා පරලොව ඊට වඩා බොහොම දුක්ඛිත ජීවිතය. සාරිපුත්ත මහරහතන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨ චරිත දෙක මේ ශාසනයේ හඳුන්වන්නේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා. ශාසනයේ ඇතුළ බ්‍රහ්මචාරීමනි සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා දෙනම හඳුන්වන්නේ බ්‍රහ්මචාරී කියන වචනයෙන් නෙමෙයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා.
हेतु मुखद बागी तुन हसी देशना करेनवा आत्म भाव पंसीयक मे निवांग दकिन आत्मेट लंग एक दिगट आत्म भाव पंसी एक दिगट आत्म भाव पंसीयक विटिंग विटने में एक दिगट आत्म भाव पंसीयक ऋषि प्रविज्ञावें पैविधि वेलाती है बुद्धोत्पाद कालिनी ऋषि प्रविज्ञावें पैविधि वेलाती है हवे में आत्म भाव पंसीय पुरावटे यटत पिरिसिंग राग सितिंग थमंगे शरीर अवयवयक थमंगे अतिंगत स्पर्श करला नहीं केला राग सितिंग स्पर्श करला नहीं आत्म पंसीय मेवान महाउतुमांट अभी कोहम वेंदा में अति देखिए ने कारण अभी तीरने करने बैनी अन्य एक निशा तमाई अत्यंत ब्रह्मचारी के लिए जातक पाली थी न उदय बद्ध के लिए जातक कथावाक इतने उदय रजतुमा भद्रा देवी अत्यक तमाई विवाह विलाई उदय भद्राव इतने उदय रजतुमा मे खाली मठ मत के हटियत आयुष और दह दाह मिनिशुंगी राज्य तमंग बिरीद कीनवा मेदेन ब्रह्मचारी विवाह राज्य कीनवा मटकली ओब मरणीट पत्न ओब उपन्नतन मट अवील की अंड ओबली मम मरणीट पत्न मंग इपदीचन मंग अवील कीनवा उदय राज्यों तमा कलिम मरनेट पत्ती मरनेट पत्तिला अवरुदु सीया गतवन हम तमाई सक्रदेवी अंट मतक्वेन्नी भद्रट वेच्च पोरोंदु मरुनेट पस्से इपदुनतने अविल्ला कीनो कीपेक तो दें उदय राज्यों मरनेट पत्तिला सक्रदेवी अंदर अविल्ला इपदिला तीन्नी तर मनुष्यलो के अवरुदु सीयाई तवती सावन एक दवसाई तवती सावन दवस के पास मत इट पास ऐनो भद्र होने अविल्ला भद्रगे राज्य दजीन भद्र राज्य अगे मालिगावे उड़मंतलावे थम इन्नी महारा तिंटे नवा रत् रंग बंधुनक रंकाशी पुरागन थम इन्नी अविल कथा कर कथा कर ला दिंग एगे लसन गोडाक वर्णा करना रुव वर्णा कर लियनवा मे रन काशी सहित रन बंधु नोट मम त्यागी करनवा अद रात्रि माव सतु करेला भद्रकनवा मगे स्वामिया उदय मगे स्वामिया दें मेरीला मगे एकम प्रार्थना मगे स्वामिया वितराई ओब खाऊद मगे मेरा मगे मे सिरियाहाने टाप वो बखाऊद मे तरंग रेकवाल सहित आरक्षा तीयन मगे मालिगावट एंड को पुलुहंगुने केला तर क्या मटे एक बाधा वकने मन देवी एक मारे उबे रेकवाल मट बाधा वकने केला तो ना देवी एक ने मे खाऊ नत मगे एक प्रार्थना मगे स्वामी आवितराई की हम सक्त देवी अतुदांगे नो हे देवनी दवसे तेनो देवनी दवसे हृदय भाजने का रंकासी अरगन एवला अर योजना करण भद्र कल्पना करण अद वचने खरी कथा कि मुहु हेटत्न इन यदा कथा नुकरम निश्शब्देन देवी आतुर दिलयन तुंगन दवसेन यकड भाजने का रंकासी पूर्वागन बला वेनस पलयन दवश रंग भाजने का रंकासी देवनी दवश हृदय भाजने का रंकासी तुंगिन दवसी यकड बाजने एक रंकासी हम तुंगिन दवसी भद्रकीन उब यदा कृप योजना उठ मैं दत्ता ओह कीन भद्रकीन उब महामोडी देवी एक कुनत महामोडी यही केले हुआ सामान्य कांतावक की हित दिनागांड इन कोटे फलवीन दवसी गेनापुदेवल प्रतिक्षेप कलानं
දෙවනි දවසේ ගේන්නේ ඊට වඩා වටිනා දේවල්. ඒක තමයි හිත දිනා ගන්න ක්‍රමය. සාමාන්‍ය මිනිස්සු අනුගමනය කරන ක්‍රමය ඒකයි. නමුත් ඔබ පළවෙනි දවසේ රම්බන්දුනක රංකාසි මට දෙන්න හැදුවා. දෙවනි දවසේ රිදී බඳුනක රංකාසි ගෙනාවා. තුන්වෙනි දවසේ එනකොට උඹේ තෑගි වටිනකම තවත් අඩු වෙලානේ. ඉතින් එහෙම පුළුවන් වෙයි කියලා හිතනවද කාන්තාවකගේ හිත දිනාගන්න? එතකොට මොහු කියනවා මේ දෙවිය කියනවා ඔබ මම මෝඩයෙක් කියලා හිතුවට මම මෝඩයෙක් නෙමෙයි. මම පළවෙනි දවසේ දැක්කට වඩා දෙවෙනි දවසේ උඹ තරුණයි නම් දෙවෙනි දවසේ දැක්කට වඩා තුන්වෙනි දවසේ ඔබ තරුණයි නම් මමගේ තෑගි වටිනාකම වැඩි කරනවා. හැබැයි පළවෙනි දවසේ දැක්කට වඩා දෙවෙනි දවසේ නේද උඹ මහලුයි. දෙවෙනි දවසට වඩා තුන්වෙනි දවසේ වෙනකොට මහලුයි. ඒ කියන්නේ මම දැකපු පළවෙනි දවසට වඩා තුන්වෙනි දවසේ වෙනකොට උඹේ වටිනාකම වැඩි වෙලා නෙමෙයි තියෙන්නේ අඩු වෙලා. ඒකට සාපේක්ෂව තමයි මගේ තෑග්ගත් බාල වෙන්නේ කියලා. ඉතින් අපිට හිතන්න බොහෝ කරුණු තියෙනවා ඒ වගේ. අන්තිමට ඉතින් භද්‍ර අහනවා ස්වාමීනි ඔබ කවුද කියලා. අනකට දෙව්ලෝ ගැන ගොඩාක් විස්තර කියනවා. අහනවා දිව්‍ය ලෝකේ කාන්තාව වයස යන්න යන්න අවලස්සන වෙන්නේ නැද්ද කියලා. එතකොට මේ දෙවිය කියනවා නෑ දිව්‍යාංගනාව වයස යන්න යන්න ලස්සන වැඩි කියලා. හුඟාක් ලස්සන නම් මේ පරණ දෙවියෙක් වයස යනකොට ලස්සන වැඩි කියලා කියන්නේ. නමුත් මනුස්ස ලෝකයේ තියෙන අනිත් පැත්ත. ඉතින් ඒ නිසා තමයි මෙයා කියන්නේ දිව්‍ය ලෝකේ වාගේ නෙමේ උඹේ වටිනාකම එන්නෙන් අඩු වුණා. ඉතින් මගේ තෑග්ගත් ඒ ගානට බාල වෙනවා. ඉතින් එහෙම දිව්‍ය ලෝකේ ගැන විස්තර ගොඩක් කියාගෙන යන ස්වාමීනි මට ගුරුවරයෙක් වගේ මට මවක් වගේ මට පියෙක් වගේ දෙව්ලොව ගැන තොරතුරු කිය කිය මං ආරක්ෂා කරන දැන් බ්‍රහ්මචර්යාවට ගොඩාක් ප්‍රශංසා කරනවා. මේ දෙවියා දැන් ප්‍රතික්ෂේප කළානි, මේ තරම් ලස්සනට ආපු දෙවියව ප්‍රතික්ෂේප කළානි. ඒ ගැන ගොඩක් ප්‍රශංසා කරනවා. ඉතින් අහනවා මට මෙච්චර ප්‍රශංසා කරන ඔබ කවුද? ඉතින් හැබැවින්ම ඇය බ්‍රහ්මචර්යාව බිඳගත්තනම් ඇයට මොනවා වෙයිද කියනවා මම වෙන කවුරුවත් නෙමේ, මං උඹේ ස්වාමියා උදේ රජුරුමයි කියලා. මං ඔබට පොරොන්දුවක් වෙලා ගියානේ, ඔබ මට කලින් මැරුණොත් ඉපදිච්ච තැන මට කියන්න, මම මැරුණොත් කියන්නම් කියලා. මෙදිවි රාජයා කියනවා මට කල් ගියා වැඩි මේක කියන්න. දෙව්ලොව ඉපදුනාට පස්සේ මට අමතක වුණා වෙච්ච පොරොන්දුව. නමුත් මතක් වෙච්ච වහාම මම ආවි කියලා. කියලා තව ගොඩාක් ඇයට උපදෙස් දෙනවා. බ්‍රහ්මචර්යාවේම වාසය කරන්න, මරණින් පස්සේ මං හොයාගෙන ඉන්න කියලා. දන්නවා ඒ බ්‍රහ්මචර්යාව මනාව ආරක්ෂා කළා නම් මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා කියන කාරණාවයි කියන්නේ. ඉතින් ඒ වගේ මේ බ්‍රහ්මචර්යාව කොයිතරම් මේ ශාසනය අගය කරලා තියෙනවද? යමෙක් බ්‍රහ්මචාරී නම් ඒකේ ලාභය කොයිතරම්ද? බ්‍රහ්මචර්යාවේ ආනිසංස කොච්චර පැහැදිලි කරලා තියෙනවද? නමුත් රාගයෙන් රත් වෙච්චහම තමන් කවුද කියන කාරණාව අමතක වෙනවා. ඉන්න තැන අමතක වෙනවා. තැන නොතැන වෙලාව කලාව මේ කවුද මේ සියලුම දේවල් අමතක වෙනවා. ඒ රාගේ හැටි. නමුත් ඒ රාගය දිනන්න පුළුවන් නම් කෙනෙකුට එවන් අය මේ ලෝකේ උතුමන්ගේ ප්‍රශංසාවට භාජනය වෙච්ච අය. පිප්පලි කුමාරයා මොනතරම් ලස්සන කෙනෙක් එක්කද විවාහ වෙන්නේ? විවාහයට අකමැති කෙනෙක් නේ පිප්පලි කුමාරයා. ඉතින් අම්මගේ හිත රිදවන්න බැරි නිසායි රත්තරන් වලින් කාන්තාවකගේ උසට කාන්තා රූපයක් හදවලා අම්මට කියන්නේ මේ වාගේ තරුණියක් ගෙනල්ලා දුන්නොත් විවාහ වෙනවා. ඉතින් පිප්පලි කුමාරයාගේ කල්පනා මේක තනිකරම රන් රණින්නේ හදලා තියෙන්නේ. කාන්තාවකගේ මහතට කාන්තාවකගේ උසට රණින් හදලා තියෙන්නේ. ඉතින් එහෙම කාන්තාවෝ නැහනේ. මේක තනික රම්පිලිමයක් නේ. ඉතින් ඒක තමයි මෙයාගේ පරමාර්ථය. එහෙම කාන්තාවෝ ලෝකේ නැහැ. ඒ කියන්නේ මම විවාහ වෙන්නේ නැහැ. අම්මගේ හිත රිදවන්න බැරිකමටයි මේක ගෙනල්ලා දෙන්නේ. මෙහෙම කෙනෙක් හොයලා දෙන්න.
ඇවිදි අම්මා ඊට වඩා දක්ෂයි අම්මා හිතනවා අම්මා දන්නවා පුතා කොච්චර පින්වන්තද කියලා ඉතින් අම්මා තීරණය කරනවා පුතේ උඹ තනියම පින්කලියේ නෑ උඹත් එක්ක සංසාරේ පුරා පින් කරපු කෙනෙක් ඉන්නවා උඹ තනියම දෙව්ලොවෙන් ඇවිල්ලා මෙහි ඉපදුනා නෙමෙයි අයත් කොහේ හරි ඉන්නවමයි කියලා අන්තිමට රන් රුවට වඩා ලස්සන රුවක් අම්මා හොයනවා හෙව්වට පස්සේ දෙන්නට දෙන්න ලියුම් හුවමාරු කරගන්නවා පංචකාමයට කැමති නම් මගෙත් එක්ක එන්න එපා කියලා කාමයට කැමති නම් ඉතින් මේ ලියුම් මගදී මාරු කරනවා දෙන්නට දෙන්න කැමති විදිහට ලියුම් තමයි අන්තිමට යන්නේ ඉතින් එයා කල්පනා කරනවා මෙච්චර අකමැත්ත කියනට ඇයි මෙහෙම ලියුමක් එව්වේ මොහොත් කල්පනා කරනවා මම මෙච්චර අකමැත්ත ප්‍රකාශ කරාදී ඇයි මෙහෙම ලියුමක් එව්වේ අන්තිමට ඉතින් විවාහ වෙන්න සිද්ධ වෙනවා නමුත් ඉතින් මල් මාල දෙකක් ගොතාගෙන තමයි නිදාගන්නේ මල් මාල දෙක ඇඳ මැද්දෙන් තියනවා දෙන්න දෙපැත්තේ නිදි මට රාගසිතක් ඉපදුනොත් මගේ මල් මාලේ පරවෙනවා ඔබට රාගසිතක් ඉපදුනොත් ඔබේ මල් මාලේ පරවෙනවා එන මල් මාලේ මැද්දේ තියෙනවා මේ මල් මාලේ කවදාවත් පරවෙන්නේ නැහැ කියනවා රැතිසේ එළිය වෙනකන් නිදිත් නැහැ කියලා කියලා තියෙනවා ඒ නින්දෙන්වත් අතක් පයක් අනිකාගේ ඇඟේවත් වදී දූ කියන කාරණාවෙන් දෙන්නම යහනේ දෙපැත්තේ ඉන්නව අවදීන් තමයි ඉන්නේ බ්‍රහ්මචර්යාවට ඒ තරම් ගරු කරලා තියෙනවා ඒකේ තරම් ශ්‍රේෂ්ඨ නිසා එහෙනම් තුන්වෙනි සිල්පදේ උල්ලංඝනය කරන්න එපා කියලා භාගිතුන් වහන්සේ කරුණු පෙන්වුවේ ඒකත් මොන තරම් වටින නිසාද බ්‍රහ්මචර්යාවම බැරි නම් එක ස්වාමියෙකුට එක බිරිඳකට සීමා වෙන්නේ ධර්මපාල ජාතකයේ සඳහන් කළේ අපේ තමන්ගේ බිරිඳ හැර අන් සියලු බිරිඳවරු සම්බන්ධයෙන් අපි බ්‍රහ්මචාරී කියලා. තමන්ගේ බිරිඳ හැර සියලු භාර්යාවන් ළඟ අපි බ්‍රහ්මචාරී කියලා තමයි ධර්මපාල පඬිතුමා සඳහන් කරන්නේ. ඉතින් මේ වාගේ බ්‍රහ්මචාරියාව ගැන කරුණු බොහොමයක් තියෙනවා. ඒතර මේ කාරණාව වටින්නේ මලිත්‍යා දුස්චරිතං දුච්චරිතය මලයක් බවට පත් වෙන්නේ බ්‍රහ්මචර්යාව ගරු කරන සිල්වත් ගුණවත් තැනැත්තියට විතරයි බ්‍රහ්මචර්යාව ගරු කරන්නේ නැති සීලයට ගරු කරන්නේ නැති පතිවතට ගරු කරන්නේ නැති කාන්තාවට මේ කිලුට කිලුටක් නෙමෙයි ඒකයි මේ කියන්නේ ඊළඟට සඳහන් කළා මච්චේරං දදතෝ මලං මසුරු බවනි මච්චේර කියන්නේ මසුරු බව දන් දෙන පුද්ගලයාට මසුරු බව කිලුටක්. ඒ මසුරු බව කියලා කියන්නේ ලෝභයනි. එතකොට දානීයට සූදානම් වෙනකොට ඕනතරම් ලෝභසිත පහළ වෙනවා. මෙච්චර හොඳ ඒවා දෙන්න ඕනේ. මේක හොඳ වැඩි. හොඳ මේකෙන් ඕනේ නැහැ දෙවෙනි එකෙන් අරගමු. වෙනතනි ඒ සියල්ල එහෙම තියලා දානීය ගැන දැනගත යුතු ප්‍රධාන කාරණාව තමයි මම දෙන්නේ යමක්ද සංසාරේට හම්බ වෙන්නේ ඒක කියන එක. දැන් අපි කියමුකෝ අපි එක භාණ්ඩයක් අරගන්න යනවා. ඒක රුපියල් 1000යි කියනවා. තව එකක් තියෙනවා 800යි, තව එකක් තියෙනවා 500යි. දැන් මම තීරණය කරනවා නේ 1000 එක එපා. මම 800 එක ගන්නවා. ඒතර මටත් සංසාරේ හොඳම එක නෙමෙයි හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ ඊළඟ එක. මං ගත්තේ 500 එක නම් මට හොඳම එක නෙමෙයි හම්බ වෙන්නේ මං දුන්න විදිහ තමයි මට ඵල දෙන්නේ ඒතර නැවත සූත්‍රයක ඔබට සමහරට හම්බ වෙන්න පුළුවන් මෙහෙම දෙයක් තමයි දුන්නේ නමුත් අග්‍ර වූ දෙයක් තමයි ලැබුණේ එහෙනම් මේ වාගේ මේ පැයක ධර්ම දේශනාවක මේ වාගේ කාරණාවක් කෙටියෙන් කතා කරලා දානේ කියන මාතෘකාව ඉවර කරන්න බෑ මම එක තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දුප්පතාගේ දානය දහසින් ගුණ කරලායි බලන්නේ කියලා. දුප්පත් අය දැන් හිතනනේ අපිට අනේ එහෙම දෙන්න බෑනේ. ඒ නිසා ඔහු රුපියල් 100ක දානයක් තමයි දෙන්නේ. ඒ යාට තියෙන ප්‍රමාණයනේ. ඉතින් එතකොට ඒක ගණන් හදනකොට ගණන් හදන්නේ ආනිසංසය එකතු වෙනකොට දහසින් ගුණ කරන 100,000න් ගුණ වැඩි වෙලා තමයි යාට ආනිසංසය එන්නේ. දුප්පතාගේ දානය දහසින් ගුණ කරනවා කියලා කියන්නේ ඒකයි. ඒක නිසා භාග්‍යතුන් වහන්සේගේ විශේෂ දේශනාවක් තියෙනවා මේ ශාසනයේ දන් දීලා දුප්පත් වෙන්නේ කවුරුවත් කියලා. දන් දීලා දුප්පත් වෙන්නේ කවුරුවත් කියලා භාග්‍යතුන් වහන්සේගේ විශේෂ දේශනාවක් තියෙනවා. ඒ වගේ දානීය ගැන කතා කරන්න ඕනේ බොහොම කරුණු තියෙනවා.
සමහර වෙලාවට අපි කියමු කෝටියක් තියෙන කෙනෙක් ලක්ෂයක් අත්හැරන ඒ ලක්ෂය යාට ගොඩක් වටිනවා කෝටියක් තියෙන කෙනෙක් ලක්ෂයක් ලක්ෂයක් දන් දෙනවා ඒතර එයා දීලා තියෙන්නේ 100ට බැලුවොත් එකක් නේ එයා දීලා තියෙන 100ට එකක් වගේ 1000ක් තියෙන එක්කෙනෙක් ගාව එයා 600ක් දන් දෙනවා 1000න් 600ක් දෙනවා ඒතර අද දවසේ ගෙදර යැපීමට මේ 1000න් කොච්චර දේවල් කරන්න තිබ්බද හාල් ඕනේ දුරු මිරිස් ඕනේ අනික් උයන පිහින දේවල් ඕනේ ළමයින්ගේ පොත්පත් ඕනේ අම්මා තාත්තා වැඩිහිටියෝ ඉන්නවා නම් බේත් හේත් ටික අරන් යන්න ඕනේ මේ මිනිස්සු මේ 1000න් ඔක්කොම කරන්න ඕනේ ඒකෙන් 600ක් අත්තරිහම එයා 106ක් අත්හැරලා තියෙනවා 160ක් අත්හැරලා තියෙනවා එතකොට එයා ඒ 160 අත්හරිනකොට නැත්නම් 1000න් 600ක් අත්හරිනකොට තණ්හා වර්ග කීයක් අත්හැරෙනවද? හාල් කිලෝ එකක් ගන්න හිටියේ නම් ගන්න වෙන්නේ 500යි. එතකොට රැට උයන්න පුළුවන් හෙට උදේට නෑ අය. එතකොට උදේ කෑම වේලත් අත්හරිනවා මේ මුදලත් එක්ක. තේ බොන්න දේවල් ගන්න හිටියේ නම් නෑ තේ නොබී ජීවත් වෙන්න පුළුවන්නේ. එහිඳ තේබුණ එක තේබොණ්ඩ තියෙන තණ්හාව අත්හැරලම දානවා සීන්තේකල මුකුත්ම ගන්නෑ ළමයින්ට ගෙනියන්න හිටියා නම් ටොපියක් චොකලට් එකක් නෑ ඒක ඕනේ බත් කන්න දුන්නාම ජීවත් වෙන්න පුළුවන්නේ සල්ලි තියෙන වෙලාවක ටොපි චොකලට් අරන් යනවා ඒකත් අත්හරිනවා එතකොට ඒ වාගේ තණ්හා වර්ග ගොඩක් අත්හැරලානේ මෙයා 600ක් අත්හරින්නේ එතකොට දැන් කෝටියකින් ලක්ෂයක් දුන්න කෙනා එයාට ඒ ලක්ෂය අත්හැරියා කියලා එයා ගමන් යන වාහනේ වෙනස් කරන්නේ නැහැ. එයා අඳින ඇඳුම වෙනස් වෙන්නේ නැහැ. එයාගේ කෑම වේල වෙනස් වෙන්නේ නැහැ. එයාගේ එදිනෙදා ජීවිතයේ වෙනමකවත් වෙනස් වෙන්නේ නැහැ ලක්ෂයක් අත්හැරියා කියලා. එතකොට දුප්පතා කොච්චර දේවල් අත්හැරලාද 600 දෙන්නේ? අන්න ඒ කාරණාවෙන් තමයි ඒක වටිනවා වෙන්නේ. ලක්ෂය මීට වඩා ලොකුයි. නමුත් එයා වෙන ලොකුවට බාහිරව අත්හැරපු දේවල් නෑ මේ අත්හැරපු දේවල් ගොඩක් කෙලස් ගොඩක් අත්හැරගෙන තියෙනවා ඒ නිසා දුප්පතාගේ දානෙ ලොකු වෙනවා කොන් කෝටියක් තියෙන කෙනා ලක්ෂ 60ක් විතර දුන්නා නම් යාට සෑහෙන වෙනසක් ජීවිතේ කරන්න වෙනවා ඉතින් ඔය වගේ මේ දානෙ පිළිබඳව කතා කරනකොට ඒකයි මම සඳහන් කළේ මේ ශාසනයේ වෙනම පරිච්ඡේදයක්ම කතා කරන්න ඕනේ දානෙ කියන්නේ සමහර අය කියන්නේ දානෙ ඕනෙම නැහැ කියලානේ यदि मे शासने दुदी निबंधक नह बागी तो नहसे मनाव कथा करना दाने पान मे निवन करा यन मार्गे तीन पिन्न हेमत्थन अनुपूर्व प्रतिपदाव मे अनुपूर्व प्रतिपदा वे दाने मुलट अरगत तंकोच्चर तीन अद दानशील भावना दुर्ड सत्र संग्रह वस्तु सदहक दाने प्रियवचने सामनात्मता व्यर्थचरिया महाभोसतानन्न हसी पारमिता पुरंड पटंगन्न कोटत् मुलिम मार्गन्नि दान पारमिताव इदि मे पारमिता पुरन कोटे दाने वेनुयेन करपु कैपकिरीम दाने अत्थरला निवन दकिन्न पुलुवन्नम् भाग्यतुन्न हसी दाने मेच्चर अगे करन्ने ने दानेन तोर निवनक् नेहे पिनतिनि अत्थरीम तियेन्ने दाने लंगनि इतर पंसिल गेन कथा कलत् पंचशील प्रतिपदाव पवा मे शासने महादान पह के लहंदुन्वान्य अत्थरीम के यक दतीन नितने मम प्राणघात करन्ने किल पुरंदु एन कोटे मे विश्व जीवत्तिन कुरु कूंबियागिंदल मट बायने तियाय बावट पत्तिन वानी कूंबी एक वत मट बायने आई ती पस्से एई मगे अंगदिवेगियात मरन्न ती बाव दान्न वानी ඒ කියන්නේ මේ ලෝකයේ සියලුම සත්ව ප්‍රජාවට අභය දීලා ඉවරයි. ඒ කියන්නේ බය නැති බව දුන්නා. මං කිසිම කෙනෙක් මරන්නේ නැහැ කියන්නේ උන් සියලු දෙනාගේම බය නැති කළා කියන එකයි. මං හොරකම් කරන එක නතර කළා කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් මාව සැක කරන්නේ නැහැ කියන එකනේ. වැරදි කාමසේවණිය සදහට මත්හැරියා කියලා කියන්නේ තමන්ගේ ගෙදරට මං ගියා කියලා කවුද සැක කරන්නේ මාව? රෑගියත් දවල් ගියත් මද්දහනි ගියත් මම ආපු කාරණාවෙන් කිසි කෙනෙකුට මාව සැක නැහැ නේ
බුදුන් අනිවාර්යයෙන්ම දන්නවා මේ පුජ්‍යලේ ඒ වයි ක්‍රියාවකට යෙදෙන්නේ නැහැ කවදාවත් කියලා. ඉතින් මේ සිල්පද පහ අත්හරිනවා කියලා කියන්නේ සිල්පද පහෙන් කියලා තියෙන කරුණ අත්හරිනවා කියන්නේ මේ ලෝකේ මොනතරම් ශ්‍රේෂ්ඨයක් බවට පත් වෙනවා කියන එකද. පන්සිල් ආරක්ෂා කරනවා කියලා කියන්නේ මේ ලෝකේ මොනතරම් උසස් පුජ්‍යලේක් බවට පත් වෙනවා කියන එකද. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට නිරන්තරයෙන් භාජනය වෙන කෙනෙක් බවට පත් වෙනවා කියන එකයි මේ ප්‍රතිපදාවට ගරු කරනවා කියලා කියන්නේ. ඒ නිසා පන්සිල් ගැන කරුණු දේශනාවල බොහොම කියලා තියෙනවා. එහෙනම් මලිට්ඨියා දුච්චරිතං මච්චේරන් දදතෝ මලං කෙලස් තියෙන නැත්නම් මේ මසුරු බව දන් දෙන්නාට ලොකු කිලුටක්. මසුරු බව කිලුටක්. අනික මසුරු බව කියලා කියන්නේ මේ සංසාරේ හැම තැනම මට රිදවන වැඩක් නේ. ආනන්ද සිටුවරයාට මොන තරම් ධනෙ තිබ්බද? තමන්ගේ පුතාට නිතරම කීවේ 40 කෝටියක් තරම් ධනෙ තියෙනවා. 40 කෝටියක් තියෙනවා. 40 කෝටියක් තියෙනවා කියලා මේකෙන් ගණ්ඩේපා ටිකක්වත්. උදාහරණයක් කියනවා. අඳුන් ගාන්න ගාන්න ඉවර වෙනවා. අපි කියමු සබන් කෑල්ල. සබන් කෑල්ල ගාන්න ගාන්න ඉවර වෙනවා. එහෙනම් මේ තාත්තා කියන්නේ මේ සල්ලි 40 කෝටියක් තියෙනවා කියලා ගණ්ඩ නම් එපා. වේය ටික ටික පස් ගෙනල්ලා හුඹහක් හදනවා වගේ මේකට උඹ ටික ටික එකතු කරපන්. මේ තාත්තා කන්නේ බොන්නේවත් නැහැ හරියට. පුතාටත් කියන්නේ මේක රකින්න ක්‍රමයේ මිසක් යැපෙන්න එපා මේකෙන්. 40 කෝටිය පෙන්වන්න ඕනේ මිසක් ඒකෙන් ජීවත් වෙනවා කියන කාරණාවක් නැති තරම් අන්තිමට මැරිලා ගිහිල්ලා මේ දුප්පත් අය විශේෂයෙන් සඳහන් කරන සැඬොල් අයගේ ගමක එක කාන්තාවගේ කුසේ පිළිසිඳ ගන්නවා. අන්තිමට ඒ ගමට කෑමවත් නැති වෙනවා. කුලී වැඩ කරලා ජීවත් වෙන මිනිස්සුන්ට කෑම ටිකවත් හම්බෙන්නේ නැහැ. කියන්නේ කුලී වැඩක්වත් හරියන්නේ නැහැ. අන්තිමට තීරණය කරන පෞකාරයක ඉපදිලා ඉන්නවා අපි අතර කියලා හොයලා හොයලා අර කාන්තාව ගමෙන් පන්නලා දානවා. ඒ බොහෝ දුක් විඳලා පාන්සු පිසාචෙක් වගේ ළමෙක් බිහි කරනවා දැක්කොත් බය හිතෙනවා. ඔහුත් වඩාගෙන ගියොත් හිඟමනට හිඟමනවත් හම්බෙන්නේ නැහැ. ඉතින් අම්මා බොහොම අමාරුවෙන් හදලා ඇවිද කරගන්න පුළුවන් වෙච්ච දවසේ වලං කට්ටක් අත දෙදීලා කියනවා උඹ හින්දා මං විඳපු දුක ප්‍රමාණයක් නැහැ. තවත් ඒ දුක විඳින්න බෑ. තනියම හොයාගෙන කාපන් කියලා පිටත් කරලා අම්ම යන්න යනවා. අන්තිමට ඇවිදගෙන ඇවිදගෙන යනකොට තමන්ගේ පරණ මාලිගාවටම යනවා. ආනන්ද සිටුවරයාගේ මාලිගාවට. පළවෙනි දෙවෙනි දොරෙන් ඇතුළට ගියා කරදරයක් නැහැ. හැබැයි තුන්වෙනි දොරටු ගාවට යනකොට පුතාගේ ළමයි සෙල්ලම් කරනවා. ඒ ළමයි බය වෙලා කෑ ගහනවා මේ පුජ්‍යලයට. සේවක වේල ගහලා 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 ඇදගෙන ගිහිල්ලා පාරයි නිදින කුණු ගොඩකට දානවා. භාගිතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩින ගමන් දැකලා ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද දන්නවද මේ කවුද කියලා. නෑ ස්වාමීනි. අර පේන මාලිගාවේ අයිතිකාරයා මේ ඉන්නේ කියලා කියනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව පුතා ගෙන්නලා පෙන්නලා කියලා මේ උඹේ තාත්තා කියලා. පිළිගන්නේ නෑ. නමුත් පස්සේ කරුණ ඔප්පු කරලා කියනවා. හම්බ කරගත්ත තමන් කෑවෙත් නෑ අනුන්ට දුන්නෙත් නෑ. අන්තිමට නොකා නොබී ඉතුරු කරපු වස්තුව නිසා මැරිලා ගිහිල්ලා තමනුත් අන්තසරණ වෙලා ඉපදිලා. අපුත්තක සිටුවරයට උත්තුනේ ඔය වගේම දෙයක්. ඒ වගේම තමයි හදින්න පුබ්බක බ්‍රාහ්මණයට උනේත් ඒ වගේම වැඩක්. එකම පුතාට බෙහෙට්ටිකවත් කලේ නෑනේ. මෙච්චර ධනයක් තිබිලා. ඒ නිසා මසුරා සංසාරේ හැමදාම අසරණ වුණා මිසක් ඒ ධනිය රැස් කරලා ගොඩ ගහලා තියලා මෙරලා ගියා කියලා ඔහුට වෙච්ච ලාභයක් කොතනවත් නෑ. ඒ වගේ කරුණු ගොඩක් කියන්න වෙන මසුරු බව දන් දෙන පුජ්‍යලයට කිලුටක්. දීමේ චේතනාව තියෙන කෙනා ලෝභකමට කැමති නෑ. කවුරුවත් ඇවිල්ලා ආහා ඔච්චර දෙන්න එපා කියලා කියනවට ඔහු කැමති නෑ. අනාථ පින්දික සිටුතුමාට උපදෙස් දෙන්න ගියපු දිව්‍යාංගනාවට අන්තිමට උනේ මාලිගාවෙනුත් බැහැලා යන්න. ඒ කියන්නේ දැන්වත් දන් දෙන එක නවත්තන්න ශ්‍රමණ බෞද්ධ ගෞතමයන්ට කෝටි ගණන් දුන්නා කියලා මොනවද උඹට හම්බුනේ කියලා ඇහුවා. අන්තිමට සිටුවරයා කියනවා කරුණා කරලා මගේ මාලිගාවෙන් බැහැලා යන්න කියලා. ඉතින් අන්තිමට ජීවත් වෙන්න තැනක් නැහැ. නගර ආරක්ෂක දෙවියන්ට ගිහිල්ලා කිව්වා සිටුතුමාගෙන් සමාව අරන් දෙන්න. උඹ කරපු වැරද්දට සමාව ඉල්ලන්න බෑ මට කියලා කිව්වා.
සතරවරන් දෙවියෝ ගාවට ගිහලා කිව්වස බෑ බෑ සිටිතුමාගෙන් සමාවරන් දෙන්න බෑ ඇයි උඹ ඒ වගේ නොහොමිනා කතාවක් කියන්න ගියේ අන්තිමට සක්‍ර දෙවියෝ ගාවට ගියා සක්‍ර දෙවියෝ කියනවා මටත් බෑ උඹ වගේ කෙනෙකුට සමාව ඉල්ලලා දෙන්න සිටිතුමා මේ වෙලාවේ දුප්පත් වෙලා නින්නේ සිටිතුමාගෙන් ණයට අරගෙන කෝටි 18ක් දෙන්න නැතුව ඉන්නවා ඒක පුළුවන් නම් උඹේ දිව්‍ය වේශයෙන් ගිහලා අරන් දීපන් සිටිතුමාගේ 18 කෝටියක් ගං යූරේ නිදන් කරලා තිබිලා ගඟට හොදගෙන ගිහලා සාගරේ තියෙනවා ඒක ගෙනල්ලා බාණ්ඩාගාරයට දාපන් කියලා නිදහණයක් තියෙනවා 18 කෝටියක් වටින ඒකට හිමිකාරයෙක් නැහැ සක් දෙවිඳු කියන එකක් ගෙනහිල්ලා සිටිතුමාගේ බාණ්ඩාගාරයට දාලා 54 කෝටියක් හදන්න කිව්වා හදලා ගිහිල්ලා ඒක කියලා සමාව ඉල්ලගන්න කියනවා නැත්තම්නම් බෑ කියනවා. ඒ කියන්නේ දන් දෙන්න කැමති පුජ්‍යලයට යමෙක් ඇවිල්ලා දන් දෙන්න එපා කියනවා නම් ඔහු ඒකට හරි විරුද්ධයි. දීමනාව ප්‍රගුණ කරන කෙනා දෙන්නමයි කැමති. මසුරු බලවහුට කිලුටක්. එනකට භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රතණයෙන් සඳහන් කරනවා මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්හිච මලාවේ පාපකා ධම්මා මේ අකුසල ධර්මයන් අස්මින් ලෝකේ පරම්හිච මෙලොවට පරලොවට දෙකටම කිලුට තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලං මේ සියලු කිලුට අතර මලයන් අතර අවිද්‍යාව කියලා කියන්නේ පරමම මලයක් කියන්නේ කිලුට අතර කිලුටම එක අවිද්‍යාව මොකද මේ අවිද්‍යාව කියන එකේ තේරුම යමක ඇත්ත ඇති සැටියට මනාව නොදකීම කියලා කෙටියෙන් කියන්න පුළුවන්. සත්‍ය බව සත්‍ය විදිහට දකින්නේ නැහැ. යථා ස්වභාවය ඒ විදිහට දකින්නේ නැහැ. දැන් අපි හැමෝම පින්නතේ මේ අවිද්‍යාවෙන් පිරුණ සත්‍යයනේ. භාග්‍යතුන් වහන්සේ ලෝකේ සත්‍ය දැක්කා. මේ ලෝකේ තියෙන පරම සත්‍ය දුකනේ. ලෝකේ තියෙන ඇත්ත දුක ලෝකේ ඇත්ත දුක වුණාට ලෝකේ ඇත්තම සැපක් නැද්ද තියෙනවා සැප නැත්තම් මිනිස්සු සැප හොයන්න මෙච්චර මහන්සි වෙන්නේ නැහනේ මේ කරන හැම එකේම කෙරවල දුක කරන හැම එකේම තියෙන දුකක් නම් මිනිස්සු ඒ වැඩි කරන්නේ නැහනේ ආස්වාදයක් නැතුව නෙමෙයි ආස්වාදයක් තියෙනවා නමුත් ඒක ස්වල්පයි ස්වල්ප ආස්වාදයක් දීර්ඝ කාලීන දුකක් මේ පංචකාමී ස්වභාවය එකයි ආස්වාදේ ටිකයි දුක වැඩි නමුත් මේ ස්වල්ප වූ ආස්වාදේ හොයන්න තමයි රෑ දවල් නැතුව අපි මේ මහන්සි වෙන්නේ මේ ස්වල්ප වූ ආස්වාදේ හොයන්න තමයි අපි ගුණධර්ම දිනු කරන්නේ නැතුව මහන්සි වෙන්නේ බණක් අහන්න යන් කියලා කියහම සමහර කෙනෙක් කියන්නේ පුළුවන් වුණොත් එන්නම් කියලා. සමහර කෙනෙක් කියන්නේ බලන්නම් කියලා. එයි පුළුවන් වුණොත් එන්නේ මොනවද යර තියෙන වැඩ? ආන් අර ස්වල්ප ආස්වාදයේ වෙනුවෙන් පංචකාමෙහි යෙදෙන්න තියෙන ආරය දවල් දෙකේම. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මා පුණ්‍යභායි කියන සූත්‍ර දේශනාවෙන් මහණෙනි පින කියන්නේ සැපේට නමක්. දැන් අපි මේ රෑදවල් හොයන්නේ සැපනේ. ඒතර සැප කැමති සත්වයා කල යුත්තේ මොකද්ද? පින. මේ සසර ගමනේ සැපයෙන් පිරිච්ච ජීවිත කැමති නම් ਉਹ රැස් කරන්න ඕනෙම පින. නමුත් පංචකාමයට ලොල් වෙච්ච අපි පින් කරන්න තියෙන අවස්ථාවට වෙලාව වෙන් කරන්නේ නෑනේ. සමහර කෙනෙක් මේ ධර්මදේශනාවක් ගැන කතා කළත් නිමාඩු දවසක් මේ ඉල්ලනවා. ඉතින් අවුරුද්දට කීයද නිමාඩු දවස් තියෙන්නේ? ඉතින් හේතු හැටියට දක්වනවා මේ රැකියාවට යන අයට එන්න ඕනේ. මේ වගේ නොයෙක් හේතු ගොඩක් කියනවා. මං කියන්නේ රැකියාවෙන් නිමාඩු දාලා මංගල උත්සව කීයකට යනවද? රැකියාවෙන් නිමාඩු අරගෙන සාද කීයකට යනවද? රැකියාවෙන් නිමාඩු අරගෙන විනෝද ගමන් කීයක් යනවද? සමහර කෙනෙක් රැකියාවට යනවා කියලා වෙන තවත් පිරිසක් එක්ක තවත් තැන්වලට කී දවසක් යනවද? ඒතර මේ සංසාරයෙන් ඈතර වෙන්න බණක් අහන්න ගියාම තමයි නිමාඩු දවස මොලේ වෙන්නේ. අත්හැරීමක් නැතිකම නේ තියෙන්නේ. මට මේ සසරින් මිදෙන්න නම් ඕනේ
භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන එක වටිනවා නම් අනික හැමයකටම වඩා ප්‍රයෝජනවත් ඒක නම් ඒ වෙනුවෙන් දාන්න නිමාඩුවක් ඔය නිමාඩු 45 අතරේ කොහොමවත් තියෙන්න ඕනේ ඔය 45ම වෙන දේවල් වලට යදනවා බණක් අහන්න විතරයි අපිට වීකේ නැත්තේ ඒක එතකොට අපි කොහෙද ඉන්නේ කියන කාරණාව තමයි තේරෙන්නේ ඉතින් ඒ වගේ යහපතට යන්න යනකොට අපිට ඒකට බාධා ගොඩක් තියෙනවා ජීවිතේ මායාවගේ සම්බන්ධිකුත් නැත්තෙම නෙමෙයි හැබැයි අපි කොහොමත් මායයට යටත් අපි කොහොමත් යටත් ඉතින් භාග්‍යතුන් වහන්සේ අපිව මායාවෙන් මිදෙන්න වීරියක් දරණාය නම් අපිව මුදවනවා।